ඔබේ හිතවතා අසේල සම්පත් මයික්‍රොෆෝනේ ලකුණින් අංක 7 ගාල්ල දිස්ත්‍රික්කයෙන් වැඩි මනාපෙන් මෙවර පාර්ලිමේන්තුවට යවමු. ඇතරම ප්‍රබල දේශපාලන පක්ෂ සහ ප්‍රබල දේශපාලන කරන දැවැන්ත චරිත සමාජ මාධ්‍ය හැට ලොකු ප්‍රශ්නයක් කළා තිබුණා මගේ දිත්තිපුර සිභාය ඒගොල්ලන්ගේ මැතිවරණ ප්‍රචාර කටයුතු පැත්තකට දාලා මගේ මේ දිත්තිපුර සිභාය හොයන්න ගත්තා. ඉතින් මං ඒ වෙලාව ඒ වෙනුවෙන් මං ඉල්ලීමකුත් කරා මම අභියෝගිකුත් කරා එක දේශපාලන පක්ෂයකට පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න මම දිත්තිපුරසී කියන එක මට තව පැය ගාණයි තියෙන්නේ අපේ මැතිවරණ ප්‍රචාර කටයුතු නිම කරන්න මම ලිපියක් තියෙන මාගාව මම මේ දිත්තිපුරසී අයින් කරගත්ත ලිපිය මම මේ මාධ්‍යයට ඉදිරිපත් කරනවා මේක මගේ මම දෙයක් සාමාන්‍යයෙන් කිව්වොත් කියන දේ කරන කෙනෙක් මම එමෙ බොරුවට මිනිස්සුන් රවට්ටන්නේ නැහැ දිස්ත්‍රිපුරවැසි භාවයේ තියාගෙන මේ දේශපාලට එන්නේ නැහැ මම හිතන්නේ පළවෙනි වතාවට පුරවැසි භාවයක් අයින් කරගෙන ඕස්ට්‍රේලියාව වගේ පුරවැසි භාවයක් අයින් කරගෙන දේශපාලට ආපු නායකයෙක් හැටියටත් තරුණයෙක් හැටියටත් මට අභිමානෙන් කියන්න පුළුවන් මොකද පාර්ලිමේන්තේ හිටපු සමහර චරිත දිස්ත්‍රිපුරවැසි භාවයේ තියාගෙන පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ලැබෙමින් කවුරු හරි ප්‍රශ්නයක් නැගුවාම උන් පාර්ලිමේන්තුවෙන් එළියට ගියා මිසක් මේ වගේ අයින් කරගෙන ආපු මම හිතන්නේ පළවෙනි වතාව ඉතින් ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා මගේ ජනතාව වෙනුවෙන් මම අවංකව වැඩ කරන ආපු එක ගැන ඒ විතරක් නෙමෙයි අපි දැක්කා මේ වෙනකොට නොයිකුත් ප්‍රධාන පක්ෂ කිඹුල් කඳුළු හලමින් ඡන්ද ඉල්ලෙමින් යනවා සමහරු ආයාචනය කරමින් ඡන්ද ඉල්ලනවා මම හිතන්නේ මේ දේවල් කරන්නේ ඔවුන් හරියට වැඩක් කළ නැති නිසා මගේ දේශපාලන ගමනේදී මම දේශපාලනයේ සමුගන්නේ කවදාවත් හඳන්නේවත් නැතුව ඒ වගේම ආයාචනය කරන්නේ නැතුව මම ගමට රට වැඩක් කළා මම සතුටින් දේශපාලනයේ සමුගන්නවා මේක අපිටත් හොඳ පාඩමක් කියන එක මම මේ වෙලාවේ බය නැතුව ප්‍රකාශ කරනවා